අයිබන් යාලෝනි ඔබ සම සාධනෙන් පිළිගන්නවා මේ තොටියයාඩොට් එල්කේ අද මම ඔබට කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ මේ ලෝකේම මේ අවස්ථාවදි කතා කරන විශේෂ මාත්‍රකාවක් පිළිබඳවයි මහිතන්නේ මේ අවස්ථාව වෙනකොට වෙනම මාතෘකා තියෙෙන විදියක් නෑ අපි හැමෝගම එකම මාත්‍රකාව මේ කොවිට් එහෙමත් නැත්තම් කොරෝණ වෛරසය පිළිබඳව. ඇත්තවශයම කියනවනම් කොරෝණ පලවෙනි රැල්ලෙදි මිනිස්සු විශාල සංක්‍යාවක් මරණයට පත් වුණ ඉතා ලිය වගේ රටවල්ලොල ඉන් පසුව කොර දෙවැනි රැල්ලෙදි ඒන්නේ දැ මේ ගත වෙන කාලසීමාවිද විශාල වශෙන් මනුෂෙන් මර්නට් පත්වෙන ඉන්දියාවගේ නටවල් දහ බලපපු පහම කරෝුණා වෛරසය පිළිබඳු අපි දරුණ මතය පිළිබඳව පොඩි ගැටලුවක් තියෙනවා කියලා මට නිකමට වගේ හිතෙනවා ඒ මොකද කොරණ වෛරසය කියන්නේ වෛරසයක් තමයි නමුත් අහිංසක වෛරසය අහිංසකයි කියන්නේ කොරණ වෛරසය අපින් එලියේ තියෙනවට එිය තිකොට එයාට කිසිම දෙයක් කරගඩබ එයා ක්‍රියාත්මගන්නේ යම් හයකින් අපේ ශරිත ගත වඋුණොත් පමණයි මේ කොරණ වෛටසරයට ක්‍රියාත්මක වෙන්න පුළුවන් මනුෂ්‍ය ශරීරයක් තුළ මොකයෙන් හෝ නාසේ ඇතුල් වනොත් පමණයි ඒන්නේ අපිට බොහෝම අවස්ථා තියෙනවා කොරෝණාවලින් බේරන්න. අපි ද මේ යන විදි බලපහාම සාමාන්‍ය තේරෙනවා අපෙන් ගිලිහෙෙන යම් දෙයක් තියෙනවා කියලා ඒ මොකදද අපේ සමහාරයකින් පොදුව ගත්හාවම හැමෝගෙන්ම පෞද්ගලික පවිත්‍රතාවේ කියන එක ගොඩක් අයගින් ගිලියෙනවා කියලා පේනවා. නැත්ත මේ විදිහයට මේ ව්‍යාප්තය විදික් නෑ වෛද්‍යරු ප්‍රකාශ කරන විදියට කොරෝණ වෛරසයට මීටරයක්වත් තමන්ට තමන් විසින් යාගන්න වෛරසයක් ඒතරන් දුරුවෝලයි එතව අපි කොහොම මෙතනින් ක්‍රියත්වකෙන් ඕොන අපි බලන්ඩ ඕන ඕනම ප්‍රශ්නයගති සතුරාගේ දුරවලස්ථාන තම අපි නිරීක්ෂය කරන්න ඇතව අප පොදු සතුර වෙලා තියන ්‍යවස්ථයි කරන වරසේ මුණ අද කොරෝන වෛරසය තියන දුර ලවස්ථාව යා අනිවාර්යම භාෂ්මික පරිසරක් තුළ අකර්මන්නේ. වෛදරු ඔප්පු කරලා තියෙනවා ඒකන්නේ සබංයොදා අත සේදීමෙන් ම සැනටයිසර් වගේ දෙවල් පවිච්චි කිරීමෙන් එයාගේ අ අපේ ශරීරයක්ත් එක්ක සම්බන්ධ වඩ තියෙන අංගෝපාංග යාගේ අකාර මණන්නේ නවා ඇති ඒ ඒ වගේ සුළු ත්‍රියාකාරගම්වොලින් අපි මේ වෛරසිෙන් බේරි ලයින්ද ඉතාමත්ම පුළහංකමත් තියනවා එතකොට එතකොට මේ තනම් ව්‍යප්තවෙන්නේ ඇයි ඇත්තරම ඒගේ අඩුපාඩුවතිෙන් අපේ ඇති මොහතක් හිතල බලන්න අපි සෑන්ටයිස්ස පාවිච්චි කරන්නේ සමහරය සමහරයෆස් මස් පාවිච්චි කරන්නේ වැඩදි විදියට හරි පිළිවලකට පවිච්චි කරන්නේ ඇත්තරම ඔයාලුවනේ ඇත්තරම දුක හිතනවා මරණාසන්න කොවිඩ ඩෝලින්ක් මර්ණසන්න ෙඩ්ඩු පවා කතා කරන ආකාරය දිහ බලපාම යාලා මරණය පෙනිපෙනි අපිට ආරාධනා කරනවා මේ වැලදගඩපා ව සෞඛ්‍ය සම්පාන්න නජීවත් න්න මේ සෞඛ්‍ය පුරුදු පිළිපදින්න ඒ වගේ දේවල් කෙටියෙන්ම කියනවා නම් සබං්‍යදාත සේදීම සැන්ටයි පාච්චි කිරීම මොක ආවරණ පවිච්චි කිරීම එතකොට ්‍රේස්් මස්ක වගේ දේවල් පාච්චි කිරීමේ ඒ තමන්ගේ තමන්ගේ ජීවිතේ යාවජීව දෙයක් ඉදිරි පවච්චි කරට අපි පුරතිදෙන්න්නව නිවසින් බැහැරූ පසුව කිසිේ හේතුවකට තමන්ගේ මුහුණ ස්පරිෂ කිරීම සපුරා තහනම් කියල තම්ම වාර්ණනියෝගයක් පනොගන්නඕ ඊ එතකොට අර වෛරසකට අපිට අපි ළඟට කිට්වෙන්ඩ බැරිවෙනවා. වේඩුව එකේ සාරංක්ෂයක් වසින් ගත්තාම අපි කතා කරන්නේ කොරෝණ වරිසය පිළිබඳ ඒ වෛරසය ඇයි ිච්චර ව්‍යාපවෙන් කියල කතා කරනවා. නාාතවාරයක් අපි කටාකිරුවොත් අපේ සෞඛ්‍ය හුරපුරුදු නිසිාකාරව පවත්ව නොගැනීම තමයි මේකට ප්‍රධානම කාරණාව ඉතින් ම ආරාධනා කරනව සෞ්‍ය පුරුදු නිසියාකාරෝ පවත්වා ගැනමින් තමන්ගේ මෙන්ම තමන් හිතවතුන්ගේ සෞදර සහෝදරියන්ගේ දමපියන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට වගබලාගන්න කියලා ඉතාආදරි ඉල්ලා සිටනෝ. මම මයින් ජයොි तोොti. Lk.